Iran Angola में इंडिया में विकास करना में मेगा इंडिया में काम तय करेंगे ना आधा सकते नहीं थे ये सामान्य पाक्षिक अंतर में में पाक्षिक जनरल मुस्लिम सिंगर ओपो में इंडिया पाक्षिक मात्रे ओपो में अपने अक्का हरेन ने मतिवरिया yang කිසි උත්සවයකදී මේක ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ කෑල්ලක් part of ඉන්දියා කියලා අපි දැක්කා මොකක් හරි ඒ කියන්නේ ඉන්දියාවේ කොටසක් කියන එක තමයි එතුමා මේ කතාවේදී කිව්වේ. අපි කියනවා දැන් ඔය කියපු ප්‍රකාශය මේ රටේ දෙමළ හෝ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් ඔය ප්‍රකාශය කරා නම් අද මේ රටේ කොහොම විරෝධතාවක්ද මේ රටේ මහානායක හාමුදුරුවෝ විවිධ ස්වාමින් වහන්සේලා ඔය සිංහල බෞද්ධ කියලා තියෙන අටවගත්ත සංවිධාන මේ පාරට ඇවිල්ලා ගිනි තියා ගන්න හදනවානේ. ඕක දෙමළ හෝ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් කිව්වනම් හරිද? මොකද අපි දන්නවා කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව මේ රට බෙදන්න උත්සාහයකට හෝ බෙදනවයි කියලා ව්‍යංගෙන් හරි යම්කිසි ප්‍රකාශයක් කරන්න. හරිද? හරෙන් ප්‍රනාන්දු ඇමතිවරයා දැන හෝ නොදැනුවත්ව මේ කරේ සම්පූර්ණයෙන්ම මේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ උල්ලංඝනය කිරීමක්. හරිද? ඒ නිසා අපි කියන්නේ මේ මේක සම්බන්ධයෙන් ඕන කෙනෙකුට අධිකරණයට ගිහිල්ලා මේ ගිහිල්ලා මේකට නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. හරිද? මොකද අපේ රටේ අපි දන්නවා මේ 6 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය මේ සංශෝධනය සම්පූර්ණ අපි දැක්කා බොහොමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරයේ ප්‍රජායිතී පවා හොසි වුණා. හරිද? ඒ නිසා අපි පාර්ලිමේන්තුව විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට කියනවා ඒ කරපු ප්‍රකාශය පදනම් කරගෙන මේක ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. මේක පදනම් කරගෙන විශ්වාස භංගයක් ගේන්න කියලා. හරිද? මේක ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම මේ කතාව. මම කියන්නේ මේ කතාව උතුරේ ඉඳන් හරි දෙමළ මන්ත්‍රීවරයෙක් හරි කඳුකරේ ඉඳන් දෙමළ මන්ත්‍රීවරයෙක් මුස්ලිම් මන්ත්‍රීවරයෙක් කිව්වනම් මේක බරපතල කතාවක් මේ රට ඇතුලේ මේක. හරිද? ඒ නිසා මේ කාරණාව සම්බන්ධයෙන් අපි අහනවා ඇයි ඔය එහෙම රට බෙදද්දී ඒ දවස්වල එළියට බහැපු ඒ සංවිධාන ඒ ස්වාමින් වහන්සේලා අපි දැක්කනේ එක සංවිධාන තියෙනවානේ. ඔය ඒ දවස්වල අපි දැක්කනේ ඇවිල්ලා ඔය පෞගිය ආණ්ඩු ගේනකොට ඉස්සරහට ඇවිල්ලා වොයිස් කට් දීපු වොයිස් කට් නිකායේ මහානායක හාමුදුරුවෝ මං අහන කෝ ඒගොල්ලෝ බුදිද ඈ ඒගොල්ලෝ බුදිද ඈ අර සේනාංක මේ සේනාංක ඈ මේ අර රාවණ මේ රාවණ ඔබ සංවිධාන ගොඩක් තියෙනවානේ. මං කියන්නේ කො මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මොකද්ද කරපු ප්‍රකාශය සහ මොකද්ද කරපු නීතිමය මේ ක්‍රියාපටිපාටිය. හරිද? ඕක අපිට බලා ගන්න තිබුණා මේ දෙමළ පක්ෂයක දෙමළ නායකයෙක් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීව මේ ප්‍රකාශය කරා නම් අද රට තුල තියෙන තත්ත්වය. ඒ නිසා අපි මේක සම්බන්ධයෙන් යම්කිසි මේක පදනම් කරගෙන විශ්වාස භංගයක් වුණත් ගේන්න පුළුවන්. ඒ නිසා අපි විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු කරනවා මේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්න කියලා. පාර්ලිමේන්තුවේ එළියේ පක්ෂයක් විදිහට ගන්න පුළුවන් ප්‍රියාමාර්ග තියෙනනේ උතුමාලයි ඒක සම්බන්ධ. ඒක තමයි දැන් අපි දැන් මෙතනදිත් අපි මේ කරේ මේ සම්බන්ධයෙන් අපි විරුද්ධතාවය ප්‍රකාශ කරනවා. අපිට ගන්න පුළුවන් අපි මේ සම්බන්ධයෙන් අනිකුත් සිවිල් සංවිධාන අනිත් ක්‍රියාකාරීන් සමග සාකච්ඡා කරලා අපි මේ සම්බන්ධයෙන් යම්කිසි නීතිමය කටයුත්තකට යනවා. මොකද මේක සම්පූර්ණයෙන්ම ආණ්ඩුකම ව්‍යවස්ථා උල්ලංඝනය කරපු ප්‍රකාශයන්නේ. හරිද? මේක රට නියෝජනය කරන කැබිනට් ඇමතිවරයෙක් බරපතල ප්‍රකාශයක්. අපි පක්ෂයක් විදියට අපි කරන්න පුළුවන් දේ නීතිය ඉදිරියෙන් කරන්න පුළුවන් දේ. මොකද අපිට කරන්න පුළුවන් නීතිය පැත්තෙන් විතරයි. මොකද අපේ පක්ෂය ඇතුලේ එහෙම පාර්ලිමේන්තු නියෝජනයක් නැහැ. හැබැයි අපි මේක පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂයට සම්බන්ධ හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඇතුලේ මේක සම්බන්ධයෙන් විරෝධතාවයක් සහ මේක සම්බන්ධයෙන් යම්කිසි විවාදයක් හෝ ගණ්ඩගෙන ඉල්ලීම අපි පක්ෂයක් විදියට ඒ පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම කියොත් තමයි අපිට ඊළඟ ක්‍රිකට් මැච් එකේදී ඉන්දියාව ගන්නකොට තමයි අපි ක්‍රිකට් එක ඉඳලා අපිට ඉන්දියාව ගන්න බලාපොරොත්තු වෙන්නේ කියන්නේ. ඔව් ඉතින් එතුමානේ ක්‍රීඩා ඇමතිවරයා. ඔව් ඉතින් එතුමා ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවෙන් 9 දෙනෙක් 10 දෙනෙක් ගෙන ලංකාවෙන් දෙන්නෙක් දාලා ඉතින් මේ කොටසක් නේ එතුමා කියන විදිහට. එහෙම කරයිද දන්නේ නැහැ. ඒ නිසා අපි එහෙම ගමනක් යනවා නම් ඒක අපි ඒකට විරුද්ධතාවය දක්වලා අපි ඒකට සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන්න තමයි අපි මේ යන්න හදන්නේ. හරිද? ඉතින් මං කියන්නේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මීට වැඩි රට තුල මේ සංවිධාන තියෙනවනේ. අපි දැක්කනේ පහුගිය කාලේ ඔය උතුරේ මේ පන්සලක් ඉස්සරහා මේ පොඩි ගමේ උදැල්ලක් ඇහුවාම එළියට බහපු සංවිධාන තිබ්බනේ. අපි දැක්කනේ අර කුරුින්දේ ප්‍රශ්නේදී අර විවිධ නායකයෝ එළියට බැස්සා. මේ රට සම්බන්ධයෙන් අපි දැක්කනේ ඔය ආණ්ඩුව ඇතුළේම ඉන්නවනේ සරත් වීරසේකර වගේ කට්ටිය. ඒතකොට ආණ්ඩුව ඇතුළේ ඉන්නවනේ අපේ සිංහල බෞද්ධකම ආරක්ෂා කරන මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නවා. ඔය විවිධ පිරිස් ඕක ඇතුළේ ඉන්නවනේ. මං අහන්නේ කවුද මේක මේ සම්බන්ධයෙන් කතා කරන්නේ? එතකොට මේ රට මේ එහෙම ආරක්ෂා කරන් ඉන්න දේවත්වයෙන් සලකපු නායකයෝ ඉන්න රටක් නෙමේක, ආණ්ඩුවක් නෙමේක මේක ඇතුළේ ඉන්නේ. නිසා වහාම අපි කියන්නේ මේක සම්බන්ධයෙන් මීට වැඩි රට තුල මතයක් ඇති විය යුතුයි කියන එක තමයි අපි කියන්නේ.